Abandonare, si rinnova la radia. Abbiamo fatto la grande anni. Siamo a due baghe di ras da hatte. Passo a te che ti passano i sipaha. Ma prima di andare a fare la grande di ras da se passo a te, parmi passo i sipaha. Sabi, questo passo a fare la sami. La pidi vini, tu non li da se li sa. Deveni samana pada paper kataan di daft daat pas sebab te pada ni polis hari daru ni api kataan nilau kanun ne api mang itu paper yang mang gawati api hadar ne amu di daft daat se hadu ku kanan tika tiena kolet tang di bruna muda di daft daat se paper yang masyur ini nehe mud api me paper salsa dene kermi mitring hari amu daru ni hari ni paper me kati bunda deveni paper ne roda api me paper di kimu muda අර පේපරින් ගත්තේ මොනවද ඒකේ තියෙන ගණන් මොනවද කියලා බලගෙන යන්න පුළුවන්. හරි. පළවෙනි ගණන් බලන්න දරුවනේ පළවෙනි ගණන් තියෙනවා පුද්ගලයෙක් රුපියල් 1000ක 100 මුද්‍රාවක් 108ක වාර්ෂික සුළු අනුපාතයක් කරිතේ බැංකුව තැන්පත් කර පළමු වර්ෂයේ අවසානයේ මේ මුද්‍රාව සඳහා උඩින් පොලිය කොහොමද? ඔබට මතකයි 2016 තිබුණේ තීරුබදු ගණන. ඒකේ තිබුණේ මේ වගේ ප්‍රතිශතයක් දීලා අපි සුද්දා දීලා. දැන් මේකෙත් බලන්න පොලිය අනුපාතය ගැන කතා කරන්නේ. එහෙනම් පොලිය අනුපාත පොලි අනුපාතයක් දීලා ගණන් අහන්න. එහෙනම් පොලියක් අය කරන්නේ යම් කිසි මුද්‍රාවක් තියෙනවා නේද යම් මුද්‍රකට තමයි පොලියක් අය වෙන්නේ එහෙනම් මේකේ අවසාන උත්තරය අහන්නේ කොහොම පොලි මුද්‍රණනේ එහෙනම් ඒ අය කරන්නේ කීයකටද ආ තියෙන මුද්‍රණ රුපියල් 1000යි ඊළඟ ප්‍රතිශතය මම ඊට කිව්වා ප්‍රතිශතය අපිට ලියන්න පුළුවන් නේද කිසිම ගැටලුවක් නැහැ 100ට 8ක් කියන්නේ යන්නේ කොහමද ප්‍රතිශතය භාගයක් ලෙස ගන්න පුළුවන් 100ෙන් 8 මේ 100ෙන් 8 කාගෙන්ද ඒ යම් මුද්‍රණකින් හරිද එහෙනම් මේ මුද්‍රණ 1000යි එහෙනම් 1000ෙන් CN අට දැන් තියෙන මොකද්ද ඔහු සුළු කරන්නේ ආ බින්දු බින්දු ගැප් එකේ නම් 10 80යි මෙන්න තියෙනවා පොලිය රුපියල් 80 හරි ඊළඟට දෙවෙනි ගාන රටේ පැඩි කිලෝමීටර් 30ක එක අකර වේගින් ගමන් කර. මෙම රටේ කිලෝමීටර් 120ක් දුර ගමන් කිරීමේ ගතවන කාලය තමයි වැඩි නා. එදා මම කෝ ආර හතර තියා ගන්න ඕනේ වේගය සමානයි දුර බෙදීම කාලයට. වේගය සමානයි දුර බෙදීම කාලය. මේක අහන්නේ මොකද බං? රටේ පැඩි කිලෝමීටර් 30යි. හා මිලියන් ඕනේ නැවල් මෙච්චර මම මේ වැඩිපුර ලියනවා ගාන සාකච්ඡා කරන ඉඳලා මම ගාන ඒ වල උත්තරේ ඉස්සරෙම ගන්න පුළුවන් පැයට කිලෝමීටර 30යි ප්‍රශ්නේ අහනවා කිලෝමීටර 120ක දුර ගමන් කිරීම ගතව කාලය නම් කාලය කොහොමද මේ සූත්‍රය තියෙන්නේ වේගය මෙතන තියෙන දුර මෙතන තියෙන කාලය කියලා අපිට ඕන කාලය නම් මේ තියෙන වේගය හොයනකම එහෙනම් මං කරන වැඩේ මේ වේගය මෙතනට දාලා කාලය ගන්න හද එහෙනම් කාලය කියන්නේ දුරබෙදීම වේගය දැන් ආදේශ කරන්න දී මොකද දුර කොච්චරද ප්‍රයාණ දුර 120යි වේගය දින දින කියයි එන 120 දා තියෙන බලන්න 120 කියන්නේ මොනවද පැයට කිලෝමීටර වලින් නම් දුර දෙන්න ඕනේ කිලෝමීටර වලින් දින දින කිලෝමීටර නේ එහෙනම් දැන් ගැටලුවක් නැහැ 120 30 මෙදුම 12 තුන මෙදුම කීයද 4 එහෙනම් උත්තරේ ඈ 4 මම පොඩ්ඩක් ඇස් ගම් දින්. එකම සමීකරණ සූත්‍රය තමයි බාහිර කරන්න. ඒක සමාන දුර වේදී කාර්ය ප එහා මෙහා කරලා තමයි. ඒක ගැන සරලවම තේන්න ඕන. තුන. ලඝුන ආකාරයෙන් දක්වන්න. මම මේ කරපු ගාන පොඩි දින් දරුවෝ. හා ලඝු ගාන ආකාරය. ඔබට මතකයිද මොනවද? මම කව අකුරු තුනක් තියෙනවා. මොනවද අකුරු තුන? ලඝු A පාදයට B සමාන C. ලඝුගණකවල තියෙන ABC පිළිවෙලද? දර්ශකවල ABC දින පිළිවෙලද? නෑ කොහමද ABC දින්නේ? A තියෙනවා B තියෙනවා C නිසා උඩට ගිහිල්ලා. එහෙමද කියලා. ABC හැබැයි B AC දාන්නට. එකනම් මේ AC එකේ B. එහෙනම් බලන්න ලකුණු පිළිවෙල ගන්න මොකද එන්නේ? ලඝු A එක නෑ නෝ මෙතනට. ආ. C එක නෑනවා එහා පැත්තට. B තමයි මෙතනට. එහෙනම් මේ අනිත් විදිහ ක්‍රම උපක්‍රම පාර්ශ්ව කරමු. ලඝු A පාදයට B සමාන C නේ.
මේක තියෙන්නේ තුනේ පාද හතර. එහෙනම් ඒ කියන්නේ පාදය මම මේකේ පාදය C on up එක අපිට දැන් කොහොමද වැඩි කරන්න අපිට පහසුයි පුළුවන්. මේවා වරද්ද ගන්න එපා. මේව නිවැරදි කොහොමද හදන්නේ? එකම දේ පොඩි පොඩි දේවල් තියෙනවා. මිස්ටේක් කරගන්න එපා ඔයාලා. සුළු කරන් හතර වෙනි ගාන. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා මේවා තම අහන්න දේවල් තියෙනවා අහන්න මැසේජ් එකක් දැම්මොත් මට කියලා දෙන්න. අපි දැන් දැක්කා පළවෙනි ගාන වල වැඩි වෙලාවක් අපිට කතා කරන්න දෙයක් තිබුණේ නැහැ. මුලින් කරගෙන යන්න තිබුණා. සුළුකන් කියලා තින්නේ එකට දෙකයි x වෙන එකට හතර x සුළුකරන කියලා අපි බලනවා අඩු කරන්න කියලා තින්නේ මේ තියෙන vg භාග සුළු කරනකොට අපි දන්නවා හරිය සමාන වෙන්න ඕනේ මේක හරිය සමාන නැහැ අපි බලනවා මොනවද අඩුපාඩු x x දෙන්නේ මේ x තියෙනවා මෙයා දෙකයි මෙයා හතරයි එහෙනම් දෙක හතර කරන්න බුල කොහමද මේ ගුණ කරන දෙකින් දෙවන එක දෙකයි දෙවන දෙක 4x වෙන अनिवार्य हरिया महालूपीसी डीबीसी को डीबीसी मैंने भी कौन है ना मैं तुम देना दिया बना ये दिल दिया कौन तुम देना ठीक कौन है क्या अच्छा लोग अब डांसर कौन गया दिल दिया बाहर कौन है दिल दिया मेरा मुकाबला प्रबंधक किन्हों ठीक कौन है कपादे दिक्कत के साथ तेरे बाहर कौन है अब डांसर सामु कौन दिखे तो दूर है समान है थी दारू ने पेनों ने අපිට ඕන වෙනවා මේකේ මිනිස් දින ගන්න. මිනිස් දින. ඒ කියන්නේ මිනිස් ගන්න කුණ කරනවා දින ගන්න. එහෙනම් 80යි. මේ මොකද? මේ වැඩේ සඳහා යන සම්පූර්ණ මිනිස් දින ගන්න. නැත්නම් එක් මිනිස් වල යන දින ගන්න. කොහොම වර්ථය තමයි මෙතන තියෙන්නේ. දැන් ඊළඟට කියන්නේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ස්පේස් කරලා දින දින පහකේ එම වැඩය. ඔක වැදගත්. එම වැඩය නම් මේ වැඩේමයි දින පහකින් මිනිස්සු ගන්න දන්නේ දින පහක්. අපි මේක x කියලා ගමු. එනා මේ දෙනෙක ගුණ 30ක් කියක් වෙනවා. එම වැඩේම නා 80ක් වෙනවා. එනා මේ දෙනෙක කර 80 වෙනවා නා කොහොමද වන්නේ? 80 බෙදලා 5 උතුර වෙනවා. අය මේ දෙනෙක ගුණ කළා නේද යා? එනා මේ දෙනෙක ගුණ කළා යා වෙනවා නා 85 බෙදුවම 3000. රාශි හරියට මේ හරියට මේ වල chart එක දියන් විතරයි. हाँ
දෙකයි එක්ස් වයින් හතරයි වයි වර්ග බීජ පාර්ශ්වය කුඩා පුදුම ආකාරය මම ඉතින් කිව්වා මහලු කුඩු යන්න දෙයක් නෑ බැලලා බැලලා තවරනට එක්ස් වල කීයද ඉන්නේ ඉන්නේ එක්කන නම් එක්කන වයි වල වැඩිම කීයද ඉන්නේ වයි වර්ග ආ දිව්වා දැන් 2 සහ 4 මේ ඉලක්කම් දෙයක් තියෙනවා දැන් ඉලක්කම් තිබුණා නෑනේ ඉලක්කම් වල වයින් එපා නේ 2යි 4යි කවුද ලොකු 4 ලොකු එක්කෙනා ඉන්න පොඩි එක්කෙනා බෙදලා බලන්න දැන් නේ දෙකයි හතරයි හතර ලොකුයි හතර දෙකෙන් බෙදෙනවද බෙදෙනවා නම් උත්තරේ කිලිමයි තර්ක කරනවා උත්තරේ හතර කිලි දැන් මේව ප්‍රශ්න අහන්නේ හිතන්න එපා මේවා ඇයි සර් කොහොමද ඔකන්නේ එහෙම හිතන්න එපාද මේ කේටික මේ දෙන්නේ කේටික මේ මුලින් ඉඳන් ඉලක්කමනේ මේ x ආව වීජ ප්‍රමුඛංගෙද ඒතර ඒක අනිවාර්යයෙන් මේ x y වර්ග කියන කාර්යවල කර දෙන්න බෑ මේකම අනිවාර්යයෙන් හරියන්නවා ඒතර ලකුණු එකක් ෂුවර් නේද ඉලක්කම ගන්න ඕනේ තමයි මම මේ කිව්වේ සංඛ්‍යාව ගන්න ඕනේ ඉලක්කම් දෙකක් නෙවෙයි තුනක් කීයක් තිබුණත් ඒ තියෙනගේ ලොකු මෙක්කෙනා බැලුවා ලොකු මෙක්කෙනා අනිත් එකෙන් බෙදෙනවද බැලුවා තියෙන හැමෝගෙන් බෙදෙනවා හරිද බෙදෙන්නේ නැත්නම් කරන වැඩේ පීනක් ගන්න බලමු පීනක් හතර දෙකෙන් බෙදමු දෙකයි දෙකයි දෙක බෙදෙනවනේ එහෙනම් බෙදෙනවා නම් 4x² හරි අටවිගා හරි ඉතින් පහත් දියේදී අගයන් නැතුවෙන් හා වර්ගමූල ගන්න වර්ගමූල 32 අගයනවා උත්තර තියනවා 5.2 තියනවා 5.3 තියනවා 5.7 තියනවා 5.9 මම නිකන් මෙහෙම දැක් ගන්න 32 මේ පැත්තේ කවුද ඉන්නේ 25 මේ පැත්තේ කවුද ඉන්නේ 36 මෑ වර්ගමූලනේ 25යි 32 ගැන පරතරයක උත්තරද 7 32යි 36යි පරතරයක උත්තරද 7 දරුණේ මෙයාගේ පරතරය වැඩි මෙයාගේ පරතරය අඩු ඒ කියන්නේ මෙයා කාටද වැඩිපුර ළඟ හරි මැද වෙන් වෙනා නේද හරි මැදට වඩා මේක වැඩි හරි මැදට වඩා එයාට ගිහින්න හරි මැද තියෙන්නේ මේ හැරෙන්න එහෙනම් ගන්න දියව ගන්න 5.2 වෙන්න පුළුවන්ද බෑ 5.2 වෙන්න 25 කිට් වෙන්න වෙන්නේ බෑ 5.3 වෙන්න බෑ ඔන්න දැන් තියෙන අපිට ගන්න දෙක 5.7ද 5.9ද නම් අදාක කර කිට්ට වෙන්න බෑ කියලා. දැන් 5.7 5.9 කියන්නේ 5.9 කියන්නේ ඉතාමත් ළඟ. 32 ඉතාමත් ළඟ 36යි. නැහැ නම් උත්තරේ මොකද? 5.7. කලින් උත්තරේ ගත්තා 5.7 එක සරියන් තමයි කිසිම ගැටලුවක්. 5.7 උත්තරේ. ඒකම මේ වර්ගමූල ගන්න ලොකුවට දඟලන්න ඕනේ නැහැ. වර්ගමූල ගන්න අපි දන්න 2016 ට කලින් ආපු ළමයි 2015 14 13 19 හරි ගන්න. වර්ගමූල ගන්න විනාඩි 5ක් විතර ගන්න. මේ තියෙන සංඛ්‍යා සේරම කුල කරමු. උත්තර ළඟපාදුමක් වෙන්න. හරිද? හැබැයි 2016 න් පස්සේ එහෙම නෑ. අපිට උත්තරේ දීලා යහ. එතකොට ඔයාලා ඒක හදන්න පාර කමෙන්ට් නම්. කාලය ගොඩක් අපරාධයි. හරිද? හරි. දැවිලා 5යි 10යි තව දවස් 13යි ගැටලුවක් නෝ තව දවස් 13කින් විභාග ලියන්න අපිට හැකියාව ලැබෙනු කාලී තාම වේගින් ගමන් කරමු ඊයේ දින තත්ත්වෙත් එක තමයි මම ඊයේ දිනේ කතා කරේ නැත්තේ අපි 30කට බලමු ගැටලුවක් නෑ පරම් බ්ලොග් එක පරම් හරි නවනි ගන්න සමහර විට මේ මම වෙන ලින්ක් එක හැමෝටම යන්නේ නැහැ. පුළුවන් නම් ෂෙයා කරන්න. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැමෝටම අපේ දන්නේ කියන යාළුවන්ට මේක ෂෙයා කරන්න සම්බන්ධ වෙන්න කියන්නේ. හරිද? හරි. නවෙන් රූපේ දිහා දිහා සුරු වශයෙන් cos θ යි අගසන්. cos θ. හරි. මතකයි අපිට කතා කරා මෙතන දීට කියලා තියෙනවා 3යි 5යි 4යි
කොස්තීට සයින් තීට තෑන් තීට මම ඉදන් කිව්වා මොකද අනුපාත මතු තියෙන සයින් නම් සමූපාද වෙදීම සයින් සයින් නම් මම කිව්වේ ඒකෙන් දැන් කෙටිකම කියන්නේ සයින් නම් සයන්න කවුද සමූපාදය හා සමූපාද වෙදීම අනිවාර්යෙන් කරන්න කොස් නම් වෙන කවුද එයාගානි තිකලා බද්ද බද්ද වෙදීම කරන්න එහෙනම් මොකද තුන වෙදීම පහයුත් වැඩිලා ගන්න දැන් අනුපාත මතු තියාගන්න සයින්නම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කොස්නම් බද්ධ පාදයේ බෙදීම කර්ණය tan θ නම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සයින්නම් සබ උ සයින්නම් සක කොස්නම් බක අර දිනුම් කිටිකම tan නම් සබ ඒ කිටිකම කිටිකම වලා මං කියන ඔබට සයින්න සමුග පාදයේ බෙදීම කර්ණය. ඒකට ඉතුරු වෙනවා කොස් නම් එයාගේ යාළුවා. බද්ධ පාදයේ බෙදීම කර්ණය. ටෑන් කියන ඩිටේ උසස් එක්කෙනෙක්. එයා කර්ණය දිහා බලන්නේ නැහැ. එයා කියන්නේ සමුග පාදයේ බෙදීම බද්ධ පාද නැහැ. ඒ වගේම තමයි අපි සභාවේ ගන්න. ඔබට බාරය මම කොමෙන්ට් දෙන්න. ආර්ථයක් තියෙනකම තියෙන තරමට වරද වාසි. අනේ හරි. ඇඩ්මිෂන් දෙන දවස අහනවා. ඇඩ්මිෂන් මග දැන් ප්‍රශ්න ඇතින් විද්‍යා පරීක්ෂා කියලා බලමු මොකද එන්නේ නැත්නම් ඇඩ්මිෂන් බොහෝ දුරට ඉන්නද දෙන්න තිබුණා හරිද අද වෙනකොට පාසල් වල ලැබෙන තුන සරසම් කරලා තිබුණේ පොඩි ගැටලුවක් තියෙනවා ඉක්මනින් මම කරන්න මේ දැන් හරි හරි තමයි නැත්නම් දේශක වේ තමයි ඔන්ලයින් අහලා දෙන්න පුළුවන් ඉතින් ඒක ඉතින් බලමු මොනවද දෙන්නේ ඒක ඒට නෙවෙයි දැන් ඒට දිනත් කරපු දාලා තියෙන්නේ ඒට දවස අනිත් දවස මොකක් හරි කියයි එහා බී අනු එන් ඒ සමාන පහයි ඔබ විභාග ගැන තීරණය කරන නිසා කියාවි ඔබ වැඩි කල් ගන්න නැහැ හොඳ වටේ තිබුණා කල් දාරයක් නැහැ මොකද කල් දැම වැඩිනේ බොහෝ දුරට කරાવી මොනවාරි විශේෂ තොරතුරක් අනිවාර්යයෙන් මේ සතිය තුරද ප්‍රකාශයටපත් කරાવી විභාග දෙපාර්තමේන්තුවේ අපි බලමු දැන් මේ මොහොතේ ඉන්නේ තීරණාත්මක කරන්නම ඔබ මේක කාලය නාස්ති කරන්න එපා මේ වැඩි කොමරි කරගමු SAB in me, someone be me gano mother, in his name be over mother, even memory. Father, come keep at him. A sutra mother, the other good one, I have sutra mother, the other. Make a honey of the A may be your mother. SAB, you are the zero, I will gather the higher. Mother, let me give you a little bit of it. It'll end me can a pile. In B, your name, Hatel. Ahana, in H, in B. ඔය සූත්‍රය තියෙනවා මම සූත්‍රෙ පිටින් දාලා උත්තර දෙන්න දැන්. A මේ ලැබි 10යි. A 5යි B 7යි. අහනවා A ඡේදනේ B. දැන් හිතන්න A මේ ලැබි කියන්නේ A සහ B දෙකම එකතු 10යි. ඉතින් NA සහ NB එක කරනවා 7යි 5යි 12ක් වෙනවා. මොකද වෙන්නේ? මෙතන කියන NA වෙන B 10යි සම්පූර්ණ 10යි. නමුත් මේ දෙක එකතු කරාම කියක් වෙනවා 12යි. මොකක්ද කියන්න බලන්න. A ඡේදනේ B කියන්නේ ඔබ දන්නවනේ මේ. නේද? ආ. මොකද? A කියන එකනා මෙන්න B කියන එකනා මෙන්න. එතකොට මොකද්ද මැදදී කියන්නේ? දෙපාරක් එකතු වෙලා. එහෙනම් මේ වැඩිපුර තියෙන්නේ කවුද? 10ක් තියෙනවනේ 12ක් තියෙනවා. ඈ එහෙනම් 12 හරින 10 වැඩිපුර දෙන්න කවුද? ආ. සූත්‍ර මාතෘකාව ධ්‍යාන වල ඔන්න ලේසිකමයි සූත්‍ර මාතෘකාව ධ්‍යාන කියන්නේ බොහෝ තමයි බැරි වැඩ. ඉතින් මේක තේරුම් ගන්න. A මේ B කියන්නේ 10යි සියල්ල 10යි A 5යි B 7යි එහෙනම් ඔය දෙක එකතු 12යි. ඒතර අපිට පේනවා වැලියු බැලුවට තියෙනවනේ 10 නමුත් 12ක් තියෙනවා. ඇයි ඒ? හේජේ දිරි කියන්නේ මේ රවුම මේක නැවතුනා දෙක තියෙනවා. ඒතර මේක දෙපාරක් තියෙනවා මැද එක. එහෙනම් මේ වැඩිපුර ටික තමයි මෙතන දෙක. එන්නේ सॉरी අදම නෑ සෝරි සාදුසන වල එහෙම දැනන්නේ අපි බලන්න මේක දිහා කොච්චර දිහා බලන්න කියලා උත්තර ඉන්නේ නෑ වර්ගයක් තියෙනවා අපි බලන්න අනිත් එක්කලා ඇවිත් වර්ගයක් තියෙනවා ඔව් කියන මොකද්ද 36 ගණන් 6 වර්ග දැන් කියන්න පුළුවන්
වර්ග දෙක අන්තරේ x 6 සහ x ධන කොහොමද දෙන්නේ වර්ග දෙක අන්තරේ මතක තියෙනවද වර්ග පදයේ දෙවෙනි පදයේ වර්ග දෙක ගන්න වර්ග දෙක අන්තර කියන්නේ m පදයේ අන්තරේ සහ එකතු හරි දොස් නිකන් ප්‍රමාණය දොස් නිකන් උත්තරේ වලින් ගන්න ප්‍රමාණය දොස් නිකන් හද වික්‍රමට උත්තරයක් ගන්න හරි උත්තර හොඳයි හරි රොද්‍රයාපත් 100ක් පමණ නිකුත් කරන උතරයි මේ 35 දෙනෙක් කාන්තාවන් විසින් මිලදීගෙන ඇති අතර ඉතිරි පිරිමින් විසින් මිලදීගෙන ඇත. එන 35 දෙනෙක් කාන්තාවන් රොද්‍රයාපත් 100ක් තියෙනවා 35ක් ගන්න කාන්තාවන් ඉතින් මිතුරු 65 ගන්න පිරිමියන්. දිනුම දිනුම 1000ක් ගන්න පමණයි. මේ අයගෙන් එක්කැලල දිනවා. ජයග්‍රහයික පිරිමයක මේ සම්බන්ධයි. හැබැයි අපි දැනගන්න ඕනේ AB කියනවා නම් මතක් වෙන්න ඕනේ උර්ථයක විශ්කම්බේ වගේ මොකද ඊසත් කරා පරිධිමතා පදික ගුණාංශක 90යි එහෙනම් මේක අංශක 90යි එහෙනම් මොකද මේ ත්‍රිකෝණික ත්‍රිකෝණ ත්‍රිකෝණික ත්‍රිකෝණ පාද දෙක දිහා නම් ඉතින් පාද පොඩි තමයි මං ඊසත් කිව්වා පයිතගර ස්ථිත බලන්න එදාම දීපු පයිතගර ස්ථිත වලින් එකක් විතර තියෙනවද කියලා මං එදා දුන්නේ පයිතගර ස්ථිත 3යි මේ තුනේ එකක් තියෙනවද බලන්න. මොකද මෙතන දී ලක්කම් දෙකක් තියෙන මෙතන එකක් ඇති. මොකද 3 4 5 නෙවෙයි. හා. 6 8 10. ආ කවුද ඉන්නේ මෙතන? 6 ඉන්නවා 10 ඉන්නවා. එහෙනම් ඉතින් පාද කීයේ? 8යි. එහෙනම් උත්තරය 8. වැඩි නම් ඉන්න වඩා දාන්න ඕනේ නැහැ. ඉච්චර උත්තරයක් අතට ගන්න. ඔය තුන ඇයි තේන්නේ සාමාන්‍ය කර බොහෝ. හරි දැන් උත්තරය බලන්න. පයිතගරස් තිත්ත. x තල දෙක x ත්‍රීණ එක සමානයි බිඳුවයි මම ඉරක් කිව්වා a ගුණ කිරීම b වරහන් දෙකේ තියෙන පද දෙකක් ගුණ කරලා තියෙන සමානයි බිඳුවයි මම හිතර මේ ඉන්නේ ගොඩක් එදා හිටපු ළමයි කියලා ඒකින්ද වැඩි වෙලාවක් යන්නේ එදා තරම් ගන්නකොට
මොනාරි ඔබට පස්සේ ඇත් වෙන අහන්නමයි හරිද ඒගොල්ලෝ කියන කියමු කි එහෙනම් මේක තේරුම් ගන්න මේ පද දෙක බිංදු කිරීමට අපි අරමු එහෙනම් මෙයා බිංදු කරන්න නම් ධන දෙක තියෙනවා ධන දෙකේ ප්‍රතිවිරුද්ධ දෙක නේද කවුද සමානයි ඍණ දෙක හා අනිත් එක නා x සමානයි ඍණ එක නා එයාගේ ප්‍රතිවිරුද්ධ දෙක නා x සමානයි එකයි මේ දේශිකම කියන්නේ මීට කලින් තියෙන සිද්ධි මුකුත් අමතක කරලා කරන්න තියෙන පළවෙනි ක්‍රමයට අකරින් කිව්වා කරන්න තියෙන දේශිකම කිව්වා පාඩු ගුණාධාර පෙරිය අඩු කරලා ගන්න ඉදිරි කෙටිම මේ තමයි මේ දෙන්නේ මොකද දැන් වැඩි වැඩි දේවල් ඉගෙන ගන්න කාලයක් නැහැ හරිද හරි උත්තර මෙතන x සමාන ඉදන් එක හා x සමාන එක පාල් එකන අනුසාම අනුසාම කියව ගම අපේ ඉදරයන් මොකද සාධනේ සාධනේ කරන අනුසාම කරන නෑ එහෙම ඉන්නේ නෑ එහෙම ඉන්න පුළුවන් නැතු වෙන්නේ නෑ අපිට කියන්න බෑ එහෙම දෙන්නේ නැතුව දෙන්න වෙලා සිතින් ඉන්න ගන්න බෑ A B C D E 61යි මෙයා 62යි 62ක් ආයත දෙකක් මෙයාට දෙකයි මෙයාට දෙකයි දැන් මොකද කියමු රූපේ දිය ත්‍රිකෝණසෙන් අංගතම ත්‍රිකෝණ යුගල ලියා දක්වා එම යුගල ආධුනාගෙන බාහදාර අවස්ථාව පාදී ඇති තුන අවස්ථා වල නේද මොණි අංශ සමයක ලියන්නකොට මේකෙදි කියලා තියෙන්නේ ප්‍රශ්නයක් අහනවා මේ b වර්ග සමානයි bc වර්ග එකතු කරගෙන මේ c වර්ග සූත්‍රය ආදේශ කරන බලන්න අනිවාර්යෙන් පුළුවන් අනිවාර්ය පුරවක් කියන්නේ ඒ දිනේ මොකද? පජිරස් ප්‍රමේය. අනිත් ඉස්සර ගන්න. පජිරස් ප්‍රමේය දාන්නවා. මම ඒ කිව්වේ ওই සූත්‍ර පාඩේ 11 වසරේ පාඩම්ට උගන්වන්න වලට පජිරස් තිත් උගන්වනවා. ඒ කියන්නේ මේ සම්බන්ධතාවය දින පාදවල දිග දෙනවා පොදුවේ. ඒත් අපිට එක සැරේක භාවිතා කරන්න පුළුවන්. ওই සූත්‍රේ දාන්න ඕනේ නැහැ. ওই සූත්‍රෙන් ගන්න එකක් තමයි මම කිව්වේ. ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක මේ පස්සේ කාදේ එක සැරේ කියමු. ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක අපි මේක A නම් මේක B නම් මේක C නම් a වර්ග ගන්න b වර්ග සමාන c කියන්නේ මේ මොකද්ද පයිතගරස් සම්බන්ධයනේ මේ සම්බන්ධයෙන් අපි ගන්නවා අපි එදිනදා භාවිතා කරනකොට එනවා අපිට පයිතගරස් තිත්ත කියන. අනේ මේ පාද තුන අපිට සම්බන්ධලා හොයා ගන්න බලා. 1 3 1 4 5යි. මේ පාද තුන නම් මේ පාද හතර අනිවාර්යෙන් මේක 5යි. ඕක තුන දැම්මත් එහෙම තමයි. ඉතින් මේව නිතර භාවිතා කරනකොට අපි කෙසේ භාවිතා කරන්න පුළුවන්. ජනිතය කියන්නේ පුළුවන් තරම් සරල කරගන්න බලා. හරිද? ඒත් අපි නිතර නිතර මේක දන්නවනම් නැවත නැවතත් අපි සූත්‍ර දාලා ගන්න ඕනේ මෑනේ. දැන් තව ඒක තමයි 6 8 10. හය වර්ග කිව්වෙ මට ඒ වර්ග සමානයි 10 වර්ග කියන්නේ 100. ඊට තව බලුවා 5 12 13. 5 වර්ග 25 12 වර්ග 27. එතන 25 27 169 169 කියන්නේ 13 වර්ගය. මේ මේ මේවා තව තියෙනවා තව තියෙනවා. මේවට කියලා අපි පයිතගරස් චිත්‍ර 11 හසර පයිතගරස් පාඩම බලන්න. පයිතගරස් ප්‍රමේය පාඩමේ තියෙන පයිතගරස් ප්‍රමේය ගන්න නෙමෙයි 11 හසර. 11 හසර පයිතගරස් ප්‍රමේය ඉගෙන ගන්න දැන් නැහැ. වල 9 දී ඉගෙනගෙන ඒක භාවිත කරලා වැඩි තියෙන්නේ. නමුත් ඉක්රාදේ තුබලා ප්‍රතිනි සමාහට එක වාර එකෙදිත් කරන්න එක දැන්න. පයිතගරස් ප්‍රමේය කියලා ගන්න දෙයක් නැහැ 11 හසිටනවාද. 11 හසිට කියන්නේ පයිතගරස් ප්‍රමේය භාවිතය ගන්න. භාවිතයේ මේ වගේ දේවල් භාවිත කරන්න. ඉස්සරික පයිතගරස් තිත්ත. මේම කෙලින්ම එක සැරේ ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරිද? ඊළඟට ඕලොවලට බොහෝ දුරට සාමාන්‍ය විභාගෙක මේ තුන් දෙනාගේ එක එක විතරයි. තව තියෙනවා. ඒක ගුරු කුල වහනයක් නැහැ. මොකද මේ පෙර ලකුණු දෙන්නේ නැහැ හදන්නේ. පයිතගරස් ප්‍රමේයන් හැම ලකුණු අමාරු කරන්නේ නැහැ. මොකද කෙලින්ම පයිතගරස් ප්‍රමේය විතරක් එන්නේ නැහැ. ඒ කියන්නේ වෙන ගානක් අරමුණේ තමයි උදට එන්නේ. හරිද? හොඳයි. ඒ වගේ ප්‍රශ්න අනිවාර්යෙන් අහන්න. හරි. මේකේ ආනුෂම අවස්ථාවට තමයි ත්‍රිකෝණ ලියන්නේ කියලා තියෙනනේ. නෑ අපි එහෙම කරන්න ඕනේ කියලා නේද දැන් අපි ඉස්සලා අපිට ලේසි වැඩේ තමයි ආනුෂම අවස්ථාව හොයාගන්න. දැන් පළවෙනි විදිහට පාකෝපා. ඊළඟට දින කෝකෝපා, ඊළඟට දින පාපා. දරුණේ අපි දන්නනේ පාද 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 වෙන්න නම් පාද තුනක් දෙන්න මේක පාද තුනක් පේන්න තියෙනකොට කොහොමද සමාන කරන්නේ කියන්නේ මේ ත්‍රිකෝණය ගත්තොත් මේ සමාන කරලින් නැහැ මේක කියලා තියෙන හයිලයිට් වලදී කොන විතරයි හරි හැබැයි එක පාදයක් සමාන වෙන්න පුළුවන් මෙන්න මේ පාදේ මේ ත්‍රිකෝණයට පොදුයි මේ පාදේ මේ දෙකට පොදුයි ඊළඟ කොන සමාන නැහැ සමූපාද සමාන නැහැ එහෙනම් මෙන්න තියෙන්න පුළුවන් එක පාදයක් එහෙනම් මොකද අවස්ථාව මොන අනිවාර්යෙන් කෝකෝපාවෙන් නම් බෑ නියත ලකුණක් ඇවිල්ලා ඉවරයි ඒ ලකුණ අරගෙන තමයි ප්‍රශ්නේ කියලා තියෙන්නේ ත්‍රිකෝණය ලියලා ත්‍රිකෝණය කියලා ලියලා ලක්කාර කවන්නේ හැබැයි එහෙම අනිවාර්ය නෑ අපිට උත්තරේ එකක් හොයන්න අපි තුන
එන අගසම අවස්ථාවේ කෝකෝපා. දැන් කෝකෝපා අවස්ථාවේදී අපි බලමු මොන ත්‍රිකෝණද අගසම කියන්නේ. කෝකෝපා අවස්ථාවේදී වෙන්න ඕන මොකද්ද? අනුරූප පාදය. අපි දැන් දන්න පාදය කවුද? පොදු පාදය අනිවාර්යයෙන්. එහෙනම් මේක මේ පාදය දිහා බලන්න. මේ මේක බලුවම මේ ත්‍රිකෝණ දෙක සමාන මේ පාදය. ඒතර ඒ පාදයේ අනුරූප කියන්නේ දෙපැත්තේ තියෙන කෝණ දෙක සමාන වෙනවා. හරි බලන්න 61යි. මේ දෙන්න සමාන විය යුතු නැහැ. කොතන හරි දෙන්නේ. ඒ කියන්නේ පාදයේ දෙපැත්තේ දෙන්නේ නැහැ 60කට ආ මේ 60ට සමානයි. මේ හැඩ දෙක මේ හැඩ දෙක සමානයි. එහෙනම් කතන්දර දෙකක් නෑ. මොකද එහෙනම් ABC හා BCD ත්‍රිකෝණ සමානයි. ඔන්න නිකොට මේ දෙක බලන්න. මෙයා 61යි, මෙයා 62යි, මෙයා 62යි, මෙයා 62යි. ඉතින් මේ පාදයක සමාන මේ කෝණ දෙක සමාන වුණා නේද? මේ පාදේ මේ පාස් සමානයි. එහෙනම් අයිතු ලිමත් අරින්න පුළුවන්. ත්‍රිනේ ABC හා බලන්න වැඩි වෙලා යන්නේ නෑ. හරිද? දැන් මුල් කරමු. අංග සමග නම් වලට මාර බයක් අපි ළමයි තියෙනවා. අයි බය කියන්නේ 10 ප්‍රසදී හොඳටම බය හද දෙනවා. අංග සමග කරන්නේ සාධනය කරන්න ගිහිල්ලා නේ පිළිචුණක් වෙන්නේ මොනවද වෙනවද දන්නේ නැහැ. හේතුළු ගන්න ඕනේ වෙන අවස්ථාව. ඌ බය වෙන්න එපා. ඕ මේක දිහා නම් තමයි ඊට දෙක කරපු ගානේ මේ ගානේ බලන්න අංග සමග කරා. පොඩි පොඩි සරල දේවල් අහලා ඉන්න. හරිද? ලොකු දේවල් අහන්න. හරි. මූලික කාරණා දැනගත්තත් අපිට කොහොම හරි ඔක්කොට එකහ ගන්න පුළුවන්. සමාන සමාජ පරිසරයේ තියෙන ගැටලු ඔබ කරගන්නවා ඔබ වෙනුවෙන් යන ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හිතන්නද ඔබගේ ගැටලුව මේක සාමාන්‍ය විභාගය. ඒකෙත් ගණිත විෂය අනිවාර්යෙන්. ගණිත විෂය මගේ විෂයින් නෙමෙයි මේ මගේ විෂයින් නම් මම කරන්න ඕනේ මේ දේ නෙමෙයි මාකට් කරන නමුත් මාකට් කළ නැහැ. මම ඔබ වෙනුවෙන් ගණිත විෂයේ වැදගත්කම ඉදන් තමයි මේ දේ කරන්නේ. ඒකනේ ගණිත විෂය නැතුව ගමනක් කරන්න අමාරු. ඒකනේ මේක කොහොම හරි කරගන්න කරගත්තොත් ගොඩක් දුරට ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්. අසම්පූර්ණ පහ දහය ගැන දහයයි ප්‍රශ්නයක් ඉනඩ දහය විස්ස අතර තියෙන මේ බලන්න මෙතන මේ කරාවගේ ප්‍රමාණය දෙකක් තියෙනවා ඉතින් දහය විස්ස අතර පෙන්නන්න දහයක් එහෙනම් මේක සම්පූර්ණ දහය කියලා හරියනවා පැහැදිලි මෙතන දහය මෙතන දහය විස්සක් වෙනවනේ දෙකේම දහය නම් එකක බලන්න මේක මෙතන දෙකකින් එන කියලා පහ පහ තමයි එහෙනම් සම්පූර්ණ වෙනවා පහයි ඇයි මෙතන පහයි මෙතන පහයි දැන් දහයක් තියෙනවා අතු කිලිම 10ක් අර සම්පූර්ණ වෙනවා මම පොඩි දෙයක් බලන්න. මෙහෙම කියලා අපි පන්ති පාන්දර ඔය ලකුණු දෙක පන්ති පාන්දර. පන්ති පාන්දර සමාන වෙන්නේ. අසමාන නම් ඒවා තර්ම බලනවා. දෙකක් තියෙනවා. දෙකක් නම් එක දිගින් බෙදනවා. තුනක් වුණා නම් තුනින් බෙදනවා. එච්චරයි දිනන අපි දිනන. ගාහද අනිවාර්යෙන් ගණන් අටක් තියෙන ජාමිතිය මේක ස්ථිරයි ඒක නවත්තන්න බැහැ හරියට
එක්සයි යනු ඔය කේන්ද්‍රීය වෘත්තයක ජායයි. අන්න ඕක වැදගත් だっ. එක්සයි කියන්නේ මොකද? ඕ කේන්ද්‍රීය වෘත්තයේ ජායයි. හා එක්සයි කියන ජායයි. ඉසෙට් රාක්ෂය එක්සයි මත බීටා ඇත්තේ රූපේ ඇති පරිදි. ඒ කියන්නේ මොකද රූපේ ඇති පරිදි කියන්නේ එක්සයි කියන්නේ ජාය, ජාය මත තියෙන ඉසෙට් රාක්ෂයක්. කොහොමද කේන්ද්‍රීය ඉඳන් ඒකව කරනව ලම්බක. ඔබට මතක යන්නේ කීසත් මම කියන්නවා. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායක ලම්බකයක් ඇතුළත් මොකද වෙන්නේ මේ රේඛාන් දෙක සමාන. මේලා මේලා තුන හරි ප්‍රකාශ ටික අහනවා x y සමාන 2x ඉසෙල් x y සමානලු 2x ඉසෙල් හරිනේ මේ x y මේ x ඉසෙල් වගේ දෙකක් මෙතන මේ දෙක සමාන නะ එහෙනම් බල ටික හරි දෙනවා දැන් දෙනි ගන්නවා x o y සමානලු 2 xo is it කියන්නේ xo y කො xo y ආ මේ මුළු කෝණය මේ වගේ දෙකක් ඒ කියන්නේ මේ කෝණ සමච්චය දෙනවා කියලා අහන්නේ මේ අපි දන්නවා මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි මේ දෙක සමානයි ඇයි සමාන අර එහෙනම් මේ සමද්විවාහ ත්‍රිකෝණ සමද්විදී ත්‍රිවිවාහ ත්‍රිකෝණයක ලම්බකයක් ඇන්ද මේක සමාන බෙදලා කියයි මේකේ තියෙන කෝණ සමච්චය මොකද කෝණ සමච්චය එහෙනම් මේ දෙක සමාන එනම් උත්තර එක හරි සමන්දී දීපස් දෙකම ලම්බකයක් හන්ද කියන්නේ කෝණ සමච්චය දෙකක් කියන්නේ ඒක සමාන හරි 18 18 මම අද දවස් හම්බෙන්නේ ප්‍රමයන් ටික මම මෙතන ලියා ගන්නවා මෙතන අපිට ප්‍රමයන් 10ක් විතර හම්බුණා අපිට මතකයි 10 කියන්නේ කෙටි කරලා ඒ කියන්නේ විලෝමය කතා කරේ නැහැ ඒකේ ප්‍රමයන් මුලක් දහඩ රූපයේ AB මගින් ප්‍රතිභාගයක්ද PA Q මගින් ගන්න හදලා මම උසහන හදලා මම තමයි රූපයේ AB මගින් ප්‍රතිභාගයක් මේදී ප්‍රතිභාගයක් PA Q මගින් කුඩා බෝට්ටු දෙකක් දැක්කේනවා මේදී PA Q කියන බෝට්ටු දෙකක් P බෝට් එකේ සිටින පුද්ගලෙක් අද P බෝට් එකේ තියෙන පුද්ගලෙක් අංශක 30 ආරෝහණ කෝණයෙන් ප්‍රතිපාගාර මුදුනවන B නිශ්චිතයි. P ඉන්න කෙනෙක් B බේනවා අංශක 30ක ආරෝහණ කෝණයකින්. මේකේ මතක තියාගන්න ඕන ඔයාලා. ආරෝහණ කෝණය මොකද්ද? S මට්ටමේ සිට බලන ඕනේ ඉහළ බලන ආරෝහණ. එහෙනම් ඉහළ බලනවා. මෙයා තමයි අංශක. ඒක ගොඩක් අය නිවැරදි කරනවා.
ඊනාඩිගෙනවා බීජික පුද්ගලයෙක් විශ්සක අවරෝහණ මොනි බීනා විශ්සකන අපේ අය මේක මාත්තන නෑ මොකද අවරෝහණ කියන්නේ තිරස්මත්ක මේසෙට පහළ බලන ඉතින් තිර මේකනේ අනිවාර්යෙන් ඔළුවට තිරස්මත්ක මේසෙට තිරස් තිරස්මත්ක මේක තමයි කෝණේ මාක් කරනවා ඉතින් තිරස්මත්ක මේ ඉඳන් ලකුණු ඩයිලම මේව ලකුණු කරන්නේ පරිදි මන්දනේ ගොඩක් අය මොකද මේ වැරද මේ කෝණේ මාක් කරනවා හරිද හැමදාම බලද්ද තිරස් මට්ටම මෙන් තිරස් ඇස් මට්ටම අපේ ඇස් මට්ටම කියන්නේ මේකනේ මෙහෙම නෙමෙයිනේ ඒ අපේ වාසියනේ ඇස් මට්ටම කියන්නේ මෙන් තිරස් එහෙනම් මෙන්න මේ කොනේ තමයි කියද වමාන් නැහැ මංගල සාමාන්‍ය මතක තියා ගන්න ඕනේ ටික විතර මතක තියාගන්න ආරෝහණ කියන්නේ තිරස් මට්ටම ඇස් මට්ටම ඇස් මට්ටමෙන් ඇස් මට්ටමේ ඉඳන් ඉහළ බලන ඕන ආරෝහණ හැමදාම මේ ඇස් මට්ටමේ රේඛාව මතක තියාගන්න. ඇස් මට්ටමෙන් පහළ බලනවා නම් ඒක අවුරුදු. ඉතින් ඒ බලන්නේ අපේ ඉඳන්ද උඩේ ඉඳන්ද කියන එක අපිට දාලා නැහැ. ඉන්න තැන ඉතින් ගානේ කියලා ඉන්න තැන මොකද කියලා. ඉන්න තැන ඉඳන් ඉහළ බල ඕන තැන ඉඳන් අපි ඉහළ බලන්න ඕනේ දැන්. මෙතන ඉඳන් පහළ බලන්න බෑ කියන කාරණාවද බෑ. අපි පොළවේ පොළවේ නෙමෙයි ඇස් දෙක තියෙන්නේ. ඇස් දෙක කියන්නේ මේ යම් මට්ටමක ඉඳන්. මෙතන ඉඳන් අපිට පහළ බලනකන් සාමාන්‍යයෙන් ලෝ ආරද්දන්නපා. හරිද? මේ යන්නේ ඉන්න පොළව නෙමෙයි. දැන් මේකෙද මිනිස්සුගේ මිනිහෙක් අඳින්නේ නැහැ නේද අපි? අපි මිනිහා මෙතන මේ විදිහට ඉඳලා ඉතින් හඳුන්නේ. ඔච්චර ලොකුවට අපි මේ ත්‍රිමාන ගණන්ව දන්නවත් හිතන්නවත් දියොත් අපිට මුකුත් කරගන්න බැහැ. හරිද? ඒ දේ ඒ වගේ ඉස්සලා වැඩේ කරන්න. මේ මතක තියාගන්න මේ දෙක විතර අවරෝණ ආරෝණ මතක තියාගත්තු තෝකනම් පුළුවන්. ඕවා අවරෝණ ආරෝණ මතක තියාගන්න අපිට කොහොමත් දෙවිලි කොලස ගන්න ඕනේ කියම් ත්‍රිකෝණමිති ගන්න ඉතාලම මතක තියෙන්නේ. හරිද? ඒක මෙසේජ් එක මොකද? තේරුම් ගන්න. හරි ඉඳහන වේ. मतने මට මතක නැහැ කොහමද අවයව හතරක් තුනක් අපි 2 4 1 බිඳුව මුළු කිරීම 2 3 5 1 අපි තුමේ උදානක් දැන් මේකේ මම ගෝ අවයව හතරක් තියෙනනේ අවයව හතර අවයව හතර මුළු කරනවා ලැබෙන බිඳුව අවයව හතර දැන් මේක දිහා බල අවයව දෙකයි අවයව දෙකයි මේකේ කොහේ යන්නේ කි මං ගෝ පළවෙනි එක නම් පේලිය අනු බලන්න පේලියක් ඉස්සරහට ගියා එහෙනම් මම පේලියක් ඉස්සරහට නෝ මම තීරු පල්ලහට මේක යන්න කෙනෙක් නැහැ अमुत ගැටලු වෙන්න පුළුවන්. හරි. එයා ඉවරයි. ඇයි මෙයා අතරින් බැහැ නේද? ගුණ වෙන්න පටන් ගරි. ඒ ගුණ කරන්නේ ඉන්නේ කෙනයි. සලවයිද? මෙයා පල්ලෙහාට ගිහලා මෙයාගෙන් ගුණ ගන්න බෑ. මම මේ පුළුවන්. මෙතනදී කියන්න බෑ. අනිවාර්යෙන් උඩ එක්කෙනා ගුණ වෙන උඩ බලන අවස්ථාව. මේ පිළිද. එහෙනම් ඍණ දෙක ගුණ කරා එකෙන් දෙකයි, ධන දෙකයි, ඍණ දෙක දෙකකින් ගුණ කරා හතරයි, ඍණ ධනයි. හරි. එහෙනම් ඍණ හතර. ගැටලු තියෙනවද? ඉතාලම සලකන උත්තර ඉවර නෑ. දැන් මෙතනත් එක්ක කියන්නේ අපිට අතාරින්න බෑ. ඉන්නා දැන් මෙයා ගුණ කරන පළවෙනි එක නේද? එයා එනවා මෙතන. මෙතන. අයි දෙක දෙකකින් ගුණ කරා. එයා එනවා මෙතන. තේරුණාද? මේ ගන්න දෙන්නක පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඔයාලත් එක්ක වැඩ කරන දක්ෂ ළමයි. පොඩ්ඩ මේක අහම්බෙන් දීලා බලන්න මේ වගේ උත්තර හරියයිද කියලා. මේක පොඩ්ඩ අමුතු ගාන. ගොඩක් අයට වරදින්න පුළුවන්. නේද? අමුතු ගාන. උත්තරය උත්තර. දෙකම මාරේ නතර. තිර දෙකම මාතර. මම ඔබට න්‍යාස පාඩම් කරේ නැහැ. මම තාම සරලව කියලා දුන්නු. හරිද? වැඩි වැඩ මේක කියලා දුන්නු මම.
peli tiru sama ada tapi saya, mea peli tiru guru ini, jadi peli tiru guru ini tiru apa nih? Ila innek kenari ini dekari ini kengur kenari buat dekai, ini ke tujuh orang khati nih. Ke tujuh orang ini kini mana mea peli di start hari ini mea pala dia, mana ini kenari ini dekari kengur kenari dar dekai, ini dekari dekari kengur kenari hatrai, dekai kengur kenari dekai, dekai dekari kengur hatrai, itu. Ikut itu guru nih, apa yang hatrai? Mamma kira dia hari itu lulu kata, nyas ganan dia pikir seiram ganan dia hadir pun hari mana dedah susu ke nyas ganan orang hadir. Mau apa? Tapi main orang orang kira sate dia, apa ini sila dah hadir pun, hari nyas hatra dia kerja beli mana, udah hari ni kemata kerana, eva dia kerja. Tapi aku tu baca dia, main orang dia udah kerja, kerana belum kerja. Ada di ni, ada kerana dia, nama kita tu berdar kerana, binas dia apa? Upade beradun kerana mama kerana orang hari itu dia teriun kat sana. Ikan naibat itu tuh hati para kan, beradunya ke apa ni pahari ada yang hari gila. Oh beradunya ke wala beradu ke mama hati le mama utre hari gila. Mata kanan hati le guru wah. Umum hati wala me awal tu haya kata jisim muka dengar. Danan hati le guru le ke daksita abel utre. Wala ke daksita apa tu ni? Betul samar lakon visi tiga lamaya ti. Hari deh ma inno mana? Ko obil lakon hati awa sulam e kita e obadi daksita. Guru le magapeni mitra kerani. Apit orang kanan deh lapir hati le guru. Pada waktu itu orang kata khazan bula, pada waktu itu duty itu orang kata khazan bula, dan hari itu berada pada orang kata bula. Apa, kau yang mitri ini daro ke kiri kiri nak okran? Karena orang kata dulu, eva yang kata dulu khazan bula, na, entah pernah tu kata dia bela khazan mana, apa tamin ni, kau orang apa pasal ni non? Eh mau apa guru kerana, yang guru orang, pasalnya tiada, ada, ada udah hari tiada. Patut di bahagian sini, patut di dulu dini lesi orang yang nurut dini bula. Eku guru orang ni mana yang buat? Apa waturu di bahagian sini muka tu kan orang ni? Waturu hoyak ni anak mana kaya buat dia? Hari tu, eh mana? Eh manusia ni anak orang tanah tu yang anak mana buat? Kini ke mata dia kan? Hari tu, tapi waturu boleh orang tiba hari tu kerana tu, tu eh manusia kau marik kan? Hari tu, eva kita tak megi di ni, megi kan tanah yang ada mana? Megi ke terun ni kan? Nampak sangat kerana lesi ke mana mana? Beri beri tak kira ni? Naya sepana orang ni, guna orang naya sepah. Hari ini kudanya tu dah, mami kahang dah dalo kian je. Hari ni, hai. Bisanya juga kan, naik tu sahaja, naik tu sahaja. Hari ni, perluar tering, buat kerana. Bisanya ni kan? दिए के रूप में PQR है ना O केंद्रीय ऊर्ते माध्यम प्रीति लक्ष्य तुम मैं O केंद्रीय मैं केंद्रीय इन्हें मैं ऊर्ते माध्यम प्रीति लक्ष्य तूना ही दिए मैं यहाँ तूना तीनों मैं ऊर्ते आत्मा से क्या पाठ लगाया नहीं था मैं ऊर्ते आत्मा से नहीं X ही आगे सो है X ही आगे सो है को X मीनिंग X कौन लगा मैं क्या बाला केंद्रीय। उम्र बातें करें नॉर्मल में गीत सादी का तागर बनाते हैं बोलना। केंद्रीय। फारिजी मतलब आपसे जाती। केंद्रीय मतलब आप आते तो कौन है? मतलब केंद्रीय मतलब आप आते कौन है? फारिजी मतलब आप आते कौन है? मैं देखूँ ना मैं आज कम याद रखूँ। अबे मैं किसे मतलब आप लेना? केंद्रीय सर मैं आज तो मैं मेकिंग बाग इसलिए दिल्ली ये ना मुकाम दें मैं प्रमे अनिपत्रा बड़ा पाने पे है ना मैं आगे देखूंगे वे निखाऊं दे मैं आने में यहाँ पे मैंने मेरी मैं आगे देखूंगे वे ने मैं है ना सीधा क्या देसी है विश्वास करो मेरे को ना मैं आने में ने बड़ा पाने मैं आगे Enam mea, itu sih dah na mea jessi wisata mei betul. Kendera mata mei betul ikon hadiran. Anu deh, enam niang kuluan hadiran. Kalau mei laksa ikon tu sih ada, enam tu sih ada. Jessi wisata kalu beram mea. X. X mana gitu? Kesian? Oh, ni cuma. Pendiri ada orang ni pa.
අවුන් යන්න එපා. තමයි මේක කේන්ද්‍රමත ආපාද ත්‍රිකෝණය පරිදි ආපාද ත්‍රිකෝණය මේ දෙකුණය. හරිද? එහෙනම් ඒ ප්‍රමේයෙන් බලුවා. මෙයා මේ පැත්තේ කොමු. හරිද? මේ පැත්තේ කොමු දීලා නැහැ. එහෙනම් මෙයා අදාළ වෙන්නේ මේ කොනට. එහෙනම් මෙයා දෙකුණය ගත්ත 220යි. අපි ළමයි 110 ලිකෙන් බෙදනවා 110 180 අඩු කරනවා කතන්දර කරද්දී පුරා දිනවල දෙනවා. බාලම ඉතන 180 110 අඩු කරලා ළමයි ඉන්නවා ඉතන කොහොමේ උත්තරස්සයක්ද? නෑ. ඇයි අපි බැදෙන්නේ කරන්නේ? අංග සමගාමී තමයි අවසාන ප්‍රශ්නය වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්න ඇවිල්ලා නැහැ කතා. හොඳයි. එල් කේන්ද්‍රය කේන්ද්‍රකණ්ඩයක් රූපේ දක්වනවා. කලා මෙයා ලකුණු කරනවා එතන දැන් ලක්ෂ දෙමුයි අය ආවේ මත මොන රේඛ කොච්චර කරන්නේ ප්‍රතිරි මේ කොනේ මාක් කරලා තාප දැක්කම එයා කරා කොච්චර බලවත් යෝනෝ අපි හදන්න තිබුණ අපරාධයක් නේ ඉතල දෙන්න පාටි විශ්ි දෙක උස 7යි ප්‍රතිවෘත්ති සිලින්ඩරේ පරිමාව 88යි සිලින්ඩරේ පතුල ඇර මීටර වලින් සුවය පතුල ඇර උස ඇර ආරද උස ඇතුළ ප්‍රතිවෘත්ති සිලින්ඩරේ පරිමාව දෙදෙන 5 යන ගෙච්ච සම්බර ගන්න ලේසි සිලින්ඩරේ පරිමාව 88 උස දීලා අහන ආරය ඉතින් පරිමාණු සූත්‍රේ දීලා මොකද 5 ආර වර්ග ඒත් මම එදා ලියුවා හරස් කඩේ කාගර ගණවස්තු පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵල ගුණ කිරීම උස. ඉතින් හරිනේ සිලින්ඩර් එක මොකක්ද තියෙන්නේ? සිලින්ඩර් එක හරස්කඩ වෘත්තය. ආ මේ තියෙන වෘත්තයක වර්ගඵලයනේ. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵල ගුණ කිරීම උස. ඒක කියමු දේවල් බොරු වෙන්නේ නැහැ. එහෙනම් 5 ආර වර්ග ගුණ කිරීම h කියන්නේ කීයද? 88 කියලා ගන්න කීවා. දැන් තියෙන උස උකරන්නේ. උස උකරනවා කියන්නේ 5 කියන්නේ 7 22යි. r r තමයි අහන්නේ. හ්ම්. h කියද? 7 සමාන 88. දැන් මේ හතර මේ හතර क्या बनवा ला लेसी का लेने पे पीछे देखा यार और समान है आसुवट मुकाद कर दी पीछे देखे बेदान हां आर का समान है पीछे देखे बेदो में 4 है आर समान है ये आर वर्ग 4 ना आर समान है 2 ऊपर ऋण वेन बे किलिम 2 है जो उत्तर है शुरू करना दिन शुरू करें क्या दिन हम सामान ला आंद्रो करता हूँ मैडी करना देंगे ओ ये इनका ना फोड़ा कपाब ना कपाब प्लांट से में फोड़ा विकार है ना ना मुझे के लोग पूरे आप ने अरे कराने देंगे कुन्ने तूने हमारे फोड़ा काउल है मैं क्या मानती हूँ ये दिन ना मामा सामान लोग सामान वगैरह को हम किया देने दें හොඳට අහන්න හොඳට බලන්න හරි අනිත් ඒවා මාක් කරන්න නැහැ ඊයද රූපේ AE සරල රේඛා මත B මත AE D ලක්ෂ්‍ය පීඩයද A B C D සමාන්තරාස්‍ය වර්ගඵල 1යි මේ BC සම්පූර්ණ වර්ගඵලය 1යි ඊයද දොතරස්‍යුන් AC ත්‍රිකෝණය AC ත්‍රිකෝණය කො A C E එක මෙන්න මේ සම්පූර්ණ එකම අහන්න මොකද මම අහන්න වර්ගඵල යන්නේ ABCD කියන්නේ සමාන්තර අස්සයක්. එතකොට මේ දීලා තියෙන මෙන්න මේ දත්ත යනවා. මෙන්න මේ දත්ත යනවා. මේ රේඛාවය සමාන්තරයි. කොහොමද මේක සමාන්තරයි? මේක සමාන්තරයිනේ. මේ රේඛාවය සමාන්තරයි. එතකොට මේ දින
ගැන සමාන්තර රසය තමයි. ඒ වගේම B C E D ගැන සමාන්තර රසය කියලා ඔප්පු වෙනවා. හරිද? ඒක සමාන්තර රසය කියලා ඔප්පු වෙනවා. හරි. දැන් මේ දිල දින මුලින් දැන් අහන්න අපි මේ දෙකේ මේ ත්‍රිකෝණ වර්ග බලන්නේ. ඒතර මේ ත්‍රිකෝණය අපිට පේන මේ කැල්ලා. මේ එක ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය මේ යට සමාන්තර රසයෙන් භාගයක්නේ. අපි දන්නවා දැන් කියනවා මම සමාන්තර රසයේ මොකද? විකර්ණ වර්ගයේ වර්ගඵල සමච්ඡේදය කරනවා. ඉතින් සම්පූර්ණ වර්ගඵල එක නම් මේ දීපු ගාණත් එක බැඳෙන්නේ. හරි දෙන්න තුනක් පස්සේ නැහැ. සම්පූර්ණ එක නම් මේ ටික විතර දෙකින් කර. මේ පොඩි ත්‍රිකෝණ දෙකින් කර. දැන් මේ ටික ඕනේ. ආයෙ කරන්න ඕනේ බලන්න. දැන් මේක එකයිනේ. මේ සමාන්තර රසය එකයි. දැන් මේ සමාන්තර රසයේ මම මෙන්න මේ ත්‍රිකෝණ බලනවා. මේ. අයි මේ සමාන්තර රසයේ මේ විකර්ණ වෙන්න සමානයි. ඒතර මේ ටික දෙකින් කර. දැන් මේ දිනේ සමාන්තර රසයක් කරමු. එනවා මේ ත්‍රිකෝණ දෙකින් කරා මේක දෙකින් කර. දැන් මොකද දෙකින් කැ දෙකින් කැ කියද? උත්තරේ. ඔතන ඕකනි කවුල්. සමානයිනේ මේක අවුල්. හරිද මේක අවුල් වෙන හේතුව තමයි. මේක එක දීපු හින්දා. නැත්නම් හතර ඉවත් නැදුනම මම පැටවෙයි. හරිද? ඉතින් එච්චර ලොකු පොඩි තන කෝ ගන්න හයිලයිට් දුන්නා. තමයි මේ මතක තියාගන්න සමාන්තර රසය විකර්ණ වලින් වර්ගඵල සමච්ඡය දෙන මේක මතක තියාගන්න. හරිද? ඔයගේ අවුල් ගන්න සමානට අමතර වෙන්න පුළුවන්. ආමතිය අපිත් අවුල් වෙනවා. හරිද? දෙකෙනෙ උත්තරෙත් එක පැහැදිලි කරන්න ගියාම මොනවද පැහැදිලි? ඊට වැඩි පැහැදිලි කරන්න මම. හරි? හරි. කොමාර උත්තරේ එක ගන්න හරි. ගන්න දින කමෙන්ට් මාර මම කිටින් කිව්වේ. ඊනට 24. එක ගන්න කවුල් ගියර කවන්න නෑ. මේ තුඩි වල මොකද සම්දා මේ වගේ ගන්න කවුල් නෑ. ඊපාර 2012 එක කවුල් ගියන මේ ලස්සන හැදුවුන තේරෙන්නේ. උරුතක් තියෙනවා. මම අවුල් කියලා කියන ළමයිත් එක හදලා හදලා මට තේරුම් ගන්න පුළුවන් ළමයි සමහර වෙලාවට ඔය ගාන හොච්චරේ කිව්ව සමහර වෙලාවට එක් පැඩ්ලු. හරි ඒකමයි කිව්වේ. හරි ආනවා මේව K L M N P කියලා තියෙනවා. දී ඇදි K L M වෘත අතුරස අවුරුද සම කියලා කියෙම කියනවා. අපිට බේර කොහොමද? සී ශාත්‍රම වෘත මත දිනවා. K N එක P දක්වා දික් කරලා දී ඇදි තුරුසෙන් X ය අගෙන සරනවා. හායි කියලා. වෘත අතුරස ප්‍රමාණය නැවත මතක් කරමු. මොකද වෘත අතුරස ප්‍රමාණය උරුතු අතරසෙන් අපිට පේන highlight එක. X කියන්නේ කවුද? පාදය දික්කේ මේ හට ගන්නා බාහිර කෝණ. එයා මොකද වෙන්නේ? එයා අභ්‍යන්තර සම්මුඛෝණ සමාන. එහෙනම් මෙයාත් X. කිය ඕක නෙවෙයිනේ. එහෙනම් මේ X එන්නේ කවුද? මෙයා අභ්‍යන්තර කෝණ. මේ ඉරිකැලේ බාහිර වෙන්න බා. ඒක මැදින් අපිට දාන්නේ. ආ එයා ඉස්සරහින් මෙයා X. ඉතින් මේක වගේ දුවන් දැන් මොකද වෙන්නේ? ත්‍රිකෝණ අපේ. ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණ තුන එකතු වී 186 නම් 25 25 මුදිරිය වෙයි කියලා. පොම්සන් අවශ්‍යතාවය මාක් කරගන්න දුවා. දැන් ප්‍රමෙන් දෙකයි. මේක ඉක්සිර නැත්නම් පොඩි ප්‍රමෙන් ඉවත් ඉක්කොන අපකට ගොනු නැති. අයිය අපි හොදන්න නැත්තේ. මෙතන ඇති හදන්න නැති ළමයි ඇති සමහරට. මොනවද දැන් ඉගෙන ගන්න තියෙන ඉන්නේ අපි ආවෙද නේ? සමහරට අද අඩු වෙන්නේ නැති ඉගෙන කොහොමද ඉන්නේ කියලා සමහරමයි. මොකද අද ලින්ක් එක ෂෙයාර් නොවෙන්නේ නැති. හරිද ඒක මම නැවතත් කියමු ලින්ක් එක ෂෙයාර් නොවෙන්නේ හේතුව තමයි ඒක නොකියනම. ඒක යම් හේතුවක් තියෙනවා හරිද ඉතින් ඔයාලට මම කියලා තිබු ක්‍රමයක් මම හැමදාම එකම ලින්ක් එක මාතෘකාව විතර වෙනස් කරන්නේ 10ට ලොග් වෙලා බලන්න මීටින් එක ස්ටාර්ට් නම් අනිවාර්යයෙන් වැඩසටහන තියෙනවා එක දවසක් නම් තුන කියලා අනිත් දවසේ නෙවෙයි තියෙන්නේ නෑ මොකක් හරි හේතුවක් අත්‍යවශ්‍ය මාතෘකාවක් ගැටලුවක් තිබුණොත් තමයි මීටින් එක ඇතුළේ නැත් අනිවාර්යෙන් තියෙනවා අපි තුන කාලුණා හැපත්තා ගොරෝනෝ නම් එහෙමනම් මට කරන්න වෙන්නේ නෑ අනේ හැමෝටම මැසේජ් දෙන්න බෑ අපේ ස්කෝල මට මැසේජ් දෙන්න පුළුවන් අනිත් අතට දෙන්න බෑ ඉන්නවා ඉතින් දා ඒ ඇරෙන්න අනිවාර්යෙන් අපි මේ වැඩේ සාමාන්‍ය පෙළ විභාග දක්වා කරගෙන යමු යම් මේකෙ මෙහෙම නොවේවා කියලා පා ගන්න ඔය විභාගේ කල් ගියොත් තමයි නැවතත් අපි මේක පොඩ්ඩක් අහුවල කරන්න මොකද ඉන්නකෙනේ කල් යන එකක් නැහැ කල් යන ඉදිරියට පත් කරන්න එපා හරිද කල් යනවා කියන්නේ ඔබටම තමයි අවශ්‍ය දැනටත් ඔබ අවුරුද්දේ භාගයේ ගිහිල්ලා තියෙන දරුවෝ ඒක ඔබට ලොකු අවශ්‍යයක් හරිද ඒක වෙන අවශ්‍ය තමයි ඉදිරියේදී කොහොමද විශේෂ අඩු කළා අඩු ගන්න දුව ඒක
අද කැම්පස් වල යම් යම් දේවල් දේශන අඩු කරලා යනවා. ඒකට ඒ අදකින් ඒවා අපරාධ. හරි. රුපියල් 1000 ලක්ෂ 19000 සල්ලිකා අඩු කරන සැන දීන්නේ. මේවා කණ්ඩායම් ඉලියාකට කොට වීසි වැඩ කරනවා. එදා කියන තුන අංකමේ සූත්‍රය. M සමානයි y දෙකරින y එක x දෙකරින x එක. ආ මං කිව්ව වර්ධින්නේ නැහැ. මේ දෙකේ කැමති එකක් ගන්න එක ගන්න. ආ ඔන්න බිංදුකම තුන දෙකකම බිංදුව එක ගන්න ඉලියා. දැන් මොකක්ද දී? අඩු කරන්න. අඩු කරන්නදී අපි තුනකම බිංදු y බිංදුකම දෙක ඔන්න පිළිවෙලට මෙතනදී දැන් බලන්න මෙතන තුනේ බිංදුවක් තුන බිංදු දෙකක් ඍණ දෙක එහෙනම් උත්තරේ ඍණ දෙකෙන් තුන සූත්‍ර විතරයි සූත්‍ර මතක නම් ගන්න සූත්‍ර නම් කිසිම ගැටලුවක් මම අපි ගන්න අදපුරු හරි දරුවනි එහෙනම් ඔන්න 2017 85 25 කතා කරා අපිට 2016 පේපරේ පිටිපස්ස 25 කතා කරන්න තියෙන පෑය විනාඩි 15 ගියා නමුත් අද අපිට කතා කරන්න ගියා හරියටම පෑයයි මම ඔයාලට 10ට පටන් ගත්තා නම් 11 වෙනි ඩිග්‍රී කරන්න තිබුණා මම පටන් ගන්නකොට 10යි 16 17 විතර වුණා මොකද මුලින් ඉක්බුසිස සංඛ්‍යාවත් එක්ක ඔයාලගේ කැවත්තත් අහලා දැන් පටන් ගත්තා නමුත් කවන්නෑ මම සතුටුයි ළමයි 20ක් හරි ඉන්නවා ඔයාල දිගටම හිටිය කියන්නේ වැඩේ ඕනේනේ මම එච්චරයි ළමයි 4 5 මිනිත් කරලා දිගටම හිටිය කියන්නේ ඕනේ කියන්නේ නේද මම හිතන හැමෝම අවධානයෙන් හිටිය කියලා මගේ අමතර ප්‍රශ්නයක් වගේ මහාන්න දිගටම අහන්න නම් හොඳයි එතකොට තමයි පොඩ්ඩක් ඇක්ටිව් කරගන්න කියන්නේ නමුත් මම දන්නවා ඔයාලා සාමාන්‍ය ප්‍රශ්න අහන්න නැතුණාට ගානත් එක අදාළ මේ සාමාන්‍ය පේපර්නේ මේ පේපර් මම ඕනතර ළමයිත් එක්ක කතා කරලා ඉතින් ඔබට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතා ගන්න පුළුවන් ඒ අනුව උත්තර දෙනවා සාර්ථක ලෙස තුන දවස් අවසන් කරා බලන්න මේකේ තියෙන ප්‍රොමෝෂන් ටික එදාට ප්‍රොමෝෂන් එක අඩුයි නේද 1 2 3 4 5 6 7යි දීන්නේ එදා ප්‍රොමෝෂන් 9යි අද 7යි ඉතින් එකම ප්‍රොමෝෂන් ටික කරගන්නේ එදා ප්‍රොමෝෂන් මොනවද බලන්න මේ පොඩි පොඩි ආපස්සට යන්න බලන්න මේක තිබුණා මේක තිබුණා මේක කතා කරා මේ දෙක එකක් කතා කරමු මේක තිබුණා එතකොට මේක අලුත් එකක් හරිද දැන් අපි බලන්න ප්‍රමයන් තිබුණේම හතරක් තියෙන පැලිය මම මේ දෙක මතක නැහැ හරිද ප්‍රමයන් හතරක් තිබුණනේ ඉතින් මේ ප්‍රමයන් හතර කොහොම යනවද හැමදාමෙන් ප්‍රමයන් ටිකක් තියෙනවා හරිද එතකොට මේක අලුතින් දැන් ඉගෙන ගන්නත්නේ දැන් අපිට ඉබේම ජානිත අවශ්‍ය කරන ටික කොහොම යනවද ඉගෙන ගන්න හරිද අනේ කින්ද මතක ජාන්න මම කියන්නේ මේ 2019 2020 දක්වා තියෙන පාස් පේපර් ටික 3-4 පාරක් කරොත් 2021 කරා වගේම තමයි ඒක වගේම මම කියන්නේ හරිද 2021 කරා වගේම තමයි අපි බලාපොරොත්තු මේ ගැටළු සේරම ඉලාකන වෙලා ඔබ වෙනුවෙන් ඉක්මන මේ ප්‍රශ්න විසඳලා තව දවස් 13 කින් සාමාන්‍ය විභාගය ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොකද තව තවත් කල්යන කල්යන ඔබ කාලය පස්සේ යනවා ඔබ තව තවත් ප්‍රශ්න වල මැදිහත් වෙනකන් අපි ඉක්මනින් මේක කරමු සබඳාමෙන් අපි ලියුම් මේ ප්‍රශ්න ඉක්මනට විසඳලා එන්න කියලා. මොකද මේ ඊයේ දින ඉඳලා සබඳාමක් පුර වෙනසක් තියෙනවා. හොඳට දින දෙක තුනක් පැවුවා දැන් නැවතත් කාලගුණය වෙනස්ලා තියෙනවා. හරි. එහෙනම් අපි සාර්ථක සුරණ දවසක් නිමා කරා. ඊයේ දවස් විතරයි කරේ නැති. ඊක නානම් අපි අද කතා කරන්නේ වීගොස. අපි හෙට දිනේ බලාපොරොත්තු වෙනවම මේකේ ඉතුරු ප්‍රශ්න තමයි කතා කරන්න. අපි හමු වෙන නම් හෙට දිනේ 10ට හමු වෙයි බලාපොරොත්තු වෙයි. අද දිනේ සමගමු මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න මේකේ ප්‍රශ්නක් අවන්න මේ දින එන්ග්‍රා කලින් අහන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි නැවත හම්බෙමු සීලම දරුවන්ට සුබ රාත්‍රියක් අපි නැවත එදින හම්බෙමු ආයුබෝවන්.